අයිබෝුවන් ඔබෙක්වන්හෙන් දිවාපුත්්‍රකාශය සමතිී බොලිම සිරස්ථල. ගමේ ප්‍රශ්න විසඳන්න ජනපති අම්පාරේ ජන හදළඟට දඩගෙවා ගන්න බැරිව දඟගේ දනුවම් විඳි අයට අද සිට සමාව. කියල සිනමාව රැකගන්න අගමැතිගෙන් වසර දෙකක සහන වැඩපිළිවෙලා. ෝනාා පොකුරට ඊඒත් පන්සේ විසි පහක් එක්වෙති එකසිය අනු තුනක්ම කොළමින් විස්සක් ප්‍රෝහලට ය වූ වාරි ඇලට පෙරලුණු බසය මුලිමදේශය පුවත් ජනපති ගම සමඟ පිළිසඳරක් වැඩස්කහනේ පස් වන අධියර මේ වන විට අම්පාර ලාතු කළදී ක්‍රාත්මක වනවා ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප ජනපති ගම සම පිසඳර පස්ව වනි වැට සහ දවසේ පැත්වමෙන්න්ති ෙන්නේ අම්පා දිස්වක්ගේ හන ප්‍රදේශවල කම් ල් පදේශයට අයත් ප ද්‍ය ලද ම මනිස්සුන්ට පශ්න තියන ප්‍රශන ලින් ොහමේ පො ු හැයි ු ට පත් ල දක් ජන ර පක්ෂ හො න හරට පොද ාන ආකාරය ජනතාවගේ ප්‍රශ්න විසිනන්න. ඇතුකල පාමක විදාලට පමිණ නතිපති ෝටාවේ රාජ පක්ෂමතිතුමා ප්‍රදේශේචනතාව සමග ඔඕන්ගේ ගැටලු පිබඳ සාකච්චාවට එක් වුණ. ප්‍රදේශයට දැහලෙන වැසිතත්වේ ොතකා. චනාතිපතිතුමා මෙසේ චනතාවතරට පැමිණැත්තේ ඕන් හර දෙන ගැටලුවරට ප්‍රායෝගක විසඳම් ලබාතිීම සඳහායි. දඩමුදල් ගෙවාගානට බැරිව බඳනාගාරවල සිටින සියලු දෙනාට විශේෂ් එන ජනතිපති සමාවක්දීලා තියෙනවා. අගේ පCR පරීක්ෂණ ර්තාාවලින් නෙගෙටහූ බව සනාත වන අයට සමාචයට නිහස් කරන්න බඳාඩ දි පර් මේතුව තිර කරතිය. කොයික්දනමය ව සංගතය පැතිරීමම්. කරුණු මත විශේෂ රාජ්‍ය සමාවක් ජාධපික්තුමා විසි පිරිනම තිබෙනවා.ඒය අනුව පෙම රාජ්‍ය සමාවට සියලුම දඩමුදල් නොගෙවා බන්ධනාගාරයේ සිටින සියලම සිරකරුවන නිදහසහම් වෙනවා. එය අනුව ඔවුන් අදදිනේම මුදහැරීමට පවශ් කටයුතු කරනවා. බධනාගාරයේ නිදහස් කරන රැඳවියන් CR පරික්ෂණක ලකර ඔවුන් නෙගටව නං ආසාධිත නෝන බව සස්වාගෙන තිබෙනවානම්. ඔව නිදහස් කරන බව එම ප්‍රදේශපාර මහජන සෞඛ්‍ය පරිශ්ෂකටත් එවගේම ඒ ප්‍රදේශය බාර පොලිස්ථාන ආධිපතිතුමාට අපි දැනුන් දෙෙන. ඊට අමතරවට ඔහු පොසිටිව්න ඔහු ආසාධිතයෙක් නම් අප විසිම ඔහෝ ප්‍රතිකාර මධ්‍යස්ථයට යොමු කරලා අපශ්‍ය කාලිස් තබල නැවත පිසිර එකක් කරලා තමයි ඔහෝ සමාජන මුදහරන්නේ. නිදහස් වෙන අය ගැන සමාජයේ විය විය යුතු නැෑගෙන එකක් යන්න ඕේ.. කොරනාවට ගොදුරුවන තවත් පන්ස සි පස් දෙනෙක් ඒ දවසතුළ. අප රටෙන් සොයා ගත්තා. අගෙනෙක සියනු තුන් ෙක්ම කොළම්ඹ දුෂත්‍රිකේ පදිසිිකवा දුරත් ආසාධතින් පිරිසට ගම්පහ දි ශ්‍රිකෙන් වාර්තා වූ ආසාධතයන් අනු හතර දෙෙකු හා වන්‍යව ශ්‍රිකෙන් හඳරාගත් ආසාධෙතින් පනස්හයි දෙනකුද ඇතුළක් ඒනුව අදු දැසනමනවිට මනිුවන් ගොඩ ඇගලුම් කම් හල් හා පෑලිය ගොඩ මත්ස වල්දපොල කරවුණනාාපුකර හතලිස් තුන්දහස් පන්සිය විසිපහ දක්වා ඉහල කියයා ඒ අතීන්ති සද්දහස් පන්සේ පනස් නව දෙනෙකු පර්න්න සුව ලබ ඇති බවයි සෞඛ්‍යශ පවසන්නේ පුද්ගලයින් දෙදස් විසිපස් දෙනෙක් පමණ මුුණආවර නො පැලදිීම සම්න්ධයෙන් අඩගුව. ගෙන අශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මේ දදා විි පපස් දෙෙනගේෙන් එදදා හැත්ත හත්දනෙක් ්‍රැපඩ න් ජෙන්න් පරික්ෂ සඳහා යොමු කරති බෙනවා දහනම දෙනෙ කෝවි ඩාසාධතීන් බවට හඳුනාගෙන තිබෙනවා නම සය හතලස් අට දෙනෙක් පමණ PCRR පරිීක්ෂණ සඳහා යොමු කරතිබෙනවා. දෙ සියකගේ පමණ ප්‍රතිඵල ලැබී තිබෙනවා. එයින් පස්ස දෙනෙ කෝවි ඩාසාධතිීන් බවට හඳනා ගෙන තියෙනවා ඒවාගේම තුන් සසිියක අසන්නන පිරිසා කෝන්ගේ සමීප ආශ්‍රිීතින් හැටියට හඳුනා ගෙන තියෙනවා. එඒයට ප්‍රතිකාර ලබාදීමටත් ඒගේ සමී පාශ්්‍රිතයි නිරෝ ට ලක්කිරීමටත් සෞක්‍ය ංශ කටයතු කර තිබෙනවා පසුගගේ විසි අට වලින්ද සිට අද උදේශන හයදක්වා මාළු ෑලි එලවලු ලෑලි ද ්‍යාපාරික ස්ථාන ආශ්පිතව සිදු කරනලද පන්සිය හැත හක ැපි ෙන් පරීක්ෂණවලින් තිදනෙ ෝොවිඩ සාද තිී බවට හඳනාග තියවා ඒ හෙමත් අවදුරටත් ක්‍රාත්මක වෙන බස්නාහිර පලාාතින් පිටද සිදු කරනලාලදම මෙහෙුම්මලින් මුහුණුවාරන ො පැලැදි දුරස්ථභාව තබා නගත් පුද්ගලින් විසි හදනෙක් පමණ ඒ දින ක ට ර තිය ස . නිද මේ දක්වා කාලි තුළ අතර ගොඩගත් මුළු සංඛ්‍යාව දෙදහස්තුන් සය හැටක් පවන වෙනවා එම මෙහිවුමත් බස්නාහිර පලාාතින් පිර ක්‍රියාමක වෙනවා මේදක්වාව මෙෙරටින් කොරන ආසාරිතීන් හතලි සද්දහස් තුන් සය හතර දෙනිෙකු වාර්තාාවේතිබෙනවා එඒතරින් හදහස්සය හැටතුන් දෙෙකු හවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේදක්වා සුව ලැබූ කරෝණා ආසාධතින් සංඛ්‍යාව හතලිස් දහස්තුන් සය දහසයක් තවත් කොවි් මරණ තුනක් ඒ වාර්තාාවනා එයනුව මෙරට සිදූ කොවි් මරණ සංඛ්‍යාව දෙෙේ . <out> <daily> පහක් දක්වා ඉහලකිියයා. මෙමන විට රෝගේ යම්කිසි පාලනයක්තියෙන් නිසායි පාලිත තත්වයක් හැටතේ කාර්යාලවල තියයට වැඩ කටයුතු නැවතත් සාමාන්‍ය විදියට පවත්තාර්ගෙනයා මේ අවශ්‍යතාවේ තියෙන.ඒ නිසා ඉතාමත්ම නුදුරයේදී කාර්යාලවල සම්පූර්ණ දහරිතාවෙන් යුතුව වැඩ කටයුතු කිරීම සඳහා කාර්ය මණ්ඩලය කැඳවීමේ අවශ්‍යතාවය උද්ගත වෙන්න පුළුවන්. ඒ තත්වය ඉතාමත් මනාව කල්පනා කරණය කිරීම සියලු දෙනාගේ වගකීම වෙනවා. ූුණනි වැලින්ඳහා ගල්ඇල්ල කොවිට් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සයි ලබූ තවත් එකේවිස්පස්සෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද දැසන නිවස් බලාපිටවකයා රැදවියන් හැට දෙෙනකුද මෙම පිරිසට ඇතුළත් විදේශා නිසට පුදගලින් පන්සසිේ කොළොස්තනෙකු කටනායි බඩානායක ගුවන්ොරපලින් දිවෙන්ට පැමිනියා. එම පිරිස සෞඛ්‍ය අරක්ෂත ක්‍රමවේත අනකමනය කරින් ත්‍රෙවද හමුදාව පාලනය කරන නිරෝධයන මධ්‍යස්ථාන කරයම් කිරීමටයි කටයුතු කෙරුණේ. එම මධ්‍යස්ථාන තුළ තවතුරටත් පුද්ගලින් 15හසු. හතර දෙෙකු නිිරෝධයිනේව මින්සටනවා. ඒ දිනය තුළ DCRරරික්ෂණ පහොස්හ සාර්සය හැත්තැන් දෙකක්සිදු කළ බවයි සෞඛ්‍යාශ සඳහන් කළේ. ලබනෙ කුළොස් වදා පසල් ආරම්භ කිරීමට රජ ගෙනැඇති තීරණයට පූට්න සහය ලබාතින බව මහජන සෞඛෙරක්ෂක සංගමය සභපති උපු රෝහණ මහතා පවසනවා. ලොස්වනිදා පාසල් ආරම කිරීමම් සඳහා අවශ්‍ය චක්ලයක සහ රෙගුලාසි නිකුත් කරලතින සෞක ස වදක් ගනරාල රයා සියලුම පසල් පොට්ච් පාර් මජන් සෞඛක පරිස්කරන්ට පරික්ෂ කරල අවශ්්‍ය නිර්දේශ සහ අඩුපඩ ඔවුන්ට පෙන්වා දෙෙනවා පාසල් ආරම්භ කිරීමෙන් පස්සේ අපි බලාපොරොත්තයවා සතියකට වක්ව තවමාශයෙන් මේ පසල් සියල්ල පරික්ෂාරල අඩපාට තිබුණ දවල්පතුවරන්ට පෙන්නවාදෙන් පසල් දරුවන් සහ දෙමවපියන් දැනට ලබාදීලතින සෞකපදේශනුව දැඩිුව කඩයුතු කරගෙ බ පොත්තන ම කඩයුතුනකරොත් පසල් නැවත වසාදන් සිදත හුද කලා කිරීමේ නියෝගය තවදුරටත් ක්‍රාත්මක වන්නේ පොලිස් බලප්‍රදේශ හතරක පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්ප්‍රති අජි ත්‍රහණ මහතා පවසනවා. තවදුරටත් හුද කලා කිරීම් නියෝගය පොලිස් බල ප්‍රදේශ හතරක් කාශ්‍රි ක්‍රියාත්මකයි මාලිගාවත්ත දෙමට ගොඩ සහ ග්‍රෑන්් පස් මට අමතරව තාතල්කොඩි පොලස් බල ප්‍රදේශය. රතිබ පොලි පල පදේශ වල ජනාව දර්ග කාලයක් එ ප්‍රදශ ඇැදි සිටිනවා විශෂම කොළඹ නගර එකෙවත පේ ජනාවගේ කාරුණනික වෙල්ලා සිටන වත් තාම කෙටි කාලයක් ැදි සිටන්න දකලා බවවි නිදහස් කීමට අවස්ථාව ලැබුණනේ ඒ ප්‍රදේශල ජනතාවගේ සෞඛ්‍ය පුරදුව අනුගමනය කිරීම නිසා එනිසා ඔබත් එඒයා කාරම තවදුරටත් රැදිීසින ලෙට කාරුණනිික ඉල්ලා සිට. මේතර මාකර යනතුරු හෙළයා මේ ප්‍රණතාවයක් ඇති බවද ඒ මහතාව වැඩිතරටත් කියයා සිටියා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව පුරා සිදූ රියානතුරුවලින් පුද්ගලින් නම දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. හිතා අ වාසනාවන්ත තත්්‍රයක් නැව නැව වැඩිවෙමින් පවතිනවා එගේ මාරක රියානතුරල විින්දිතින් බවට. සංඛයා වැඩිමෙන් පවතිනෝ මාර්ගේ පාගමනින් ගමන් කරන පදිකයින් මගින් ඒවාගේම කුඩා වාහනවල ගමන් කරන පුද්ගලින් රියානතුරසා මාරකරානතුරළ විදිතියෙන් බවට පත්වන බව ඒවාගේ මේ යේෙදිනේද හතළියකටාසන සංඛ්‍යාවක්තුවා අළ වෙලාති නො නිරන්තරයෙන් මෙදිනවල ඔබ පාරට බහිනෝනං අනතුරක විදිතෙක් බවට පත්වෙන් දෙපා. නිසා නිරන්තරේ නවධානයෙන් ගමන් කරන්නඕනේ ෙල සිනබාව රැ ගැනීම සඳහා වසර දෙකක කාලයකට සහන වැඩපිළිවෙ ්‍රියාත්පක කිීම පිළිබඳ ග්‍රராමාතිය මහිந்த රජපක්ෂ හතාගේ අවධානය යොමු වීතිබෙනවා. රෝන ව්‍යසනය හමුුවේ මෙරට සිනමාකරමාන්තය රැකගැනිීමම පිළබඳ පැවැති සාකච්ඡාවකදී, අග්‍රාමාතිවරයා මේ පිළිබඳ කරුණු විමසාසිටියයක්. චිත්‍රපට නිෂ්පාදක සංසදය ශ්‍රුලංකා සිනමආධ්‍යක්ෂවරුන්ගේ සංගමය, දේශය සිනමාශිල්පෙන්ගේ සඳහනය සහ සිනම අශාලා හිමියන්ගේ සංගමිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සාකච්චාවට එක් වුණනා. දෙදහස් විසඒක දෙදහස් සිතුනාතර කාලයේද ජන ආකර්ഷ න චිත්‍ර පට විසි පහ ප්‍රදශ නனை කිර ැ තුළ ජ ක් ග್ര ാති രයා වෙ ඉදිරි පත් කෙරුණ. සිിന ශලා හිමියන්ට විදුලි සහන සැලසීම විനෝධ බද්ධ වසර දෙකක කාලයක් සඳහා සයට පහක් දක්වා අඩ කිරීම, බෙදාහරරිීමமே ගాസು හෝසිකිර හ, වම කිරි ඇතුළ ോජනා සක් පිළිබඳ සාකചාවේද අවදහන යොමුණ. මෙම යോජනාවට අදාල තිීන්දු ගැනීම සඳහා දාാංශ වෙත යොමු කර සාක ාക്ക ന്ന ලෙස് അගരමාති මෙද දනම් දුන්නා. අමාත්‍ය ආචර බන්දල ගුණුවර්තම හ, චිත්‍රපට නිෂ්පාදකරකු ලෙසද, අමාත්‍ය විශ්වාමික ර යාදිරාල් සරත්ීර සේක්‍රමහතා, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද මෙම සාකච්චාව එක්වීම විශේෂත්යක් තවත් මැතියමැතිරුනැතුළු පිරිසක් මවස්ාව ට එක් වුණ. ඟලුම් කම්මල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රතයක් අනතුරට ලක්පුනාා. රථය ලංකාපුර වාරි ඇලට පෙරලීමෙන් විසි දෙනකුතුවා ලබූ බව පොලිසිය සඳහන් කලාා. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ මෙම පස්රතය, පොළොන්ඩරුව ලංකාපුර ප්‍රධානමාර්ගේ කෑගලුකම ප්‍රදේශයේදී වාරි ඇලට පෙරලී ඇති බව පොලිසිය පවසනවා. ඒදී විසි දෙනකුතුවාල ලැබවා. පුලස්තිගම රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව බරපතල තුالල් ලබූගේප දෙෙනෙකු, පොළන්නරුව මහරෝහලවෙත මාறுකරෑවීම ටයිපය වර ගැනුණේ. බස්රතය වෙනත් වාහනයකට ඉඩලපාතිීම සඳහා මාර්ගෙන් ඉවතර ගැනීමේදී මෙම අනතුරට ලක්වැති බවයි, மூූලික පඩීක්ෂණ වලදී හෙලි වුණේ. මතුරාජවල ප්‍රදශයේ පරිසරයට හානිවන අයුරින් සිදුවන ඉදිකිරීම ඇැතුළු. අනෙකුත් ක්‍රියාවන්ට පරිස රමාත්‍යංශය කිසි ලෙසකින්වත්. අවසර ලවාතී නැති බව අමාත්‍ය මහින්ද අමරවිර ම හතා පවසනවා. වලස්මුල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මධ්‍ය වෙත අදහස්තකමි නමාතවරයා මේ බව කියා සිටිය. රාජවල තාම රග පන්ේ පශන කා. ඔගේෙක්ක ආයකම සඳහා පේෂ කොටක් ්‍රබා දීක අයිස් බෝට සයෝදාලෙනවා දර අද ගුරතුමා පවා මේකන පයිගල්ලදීම. ඇතර පරිසර අමාත්‍යන්සේ කිසිදු අනු මැතියක් මේ කිසිම දකට දීලනයක ම පලිවිනිරම කියන්නවා. ඔය සිද්ධිය සබන්ධව මත් ගහිල්ල පරිීක්ෂා කරය ප්‍රදේශයම එතන ගොඩාක් නීති විරෝධී දවල්ල නො මඒ එක පරික්ෂකල් ලැවෙල වනජීද විද්‍යපාත්මයතුවට කිවේ එකගොල්ලගේ බලපදශ වෙන්කල්ල හඳුනාගෙන කටුතුු කරන්න කියල එත තම අපට තීන්දු කරන්න වෙන්න කාග දටම කියනක පිළි ඒ පෞද්ගල ගටියෙන යට ඔපපු දයවා කියලා ඔප්පු තියන නැතිවනත් මේකෙන් පසේ තම අපි තීන්දුවක් ගන්න ඕන. ම ද . ඔෝ යම් ආකාරයක ප්‍රාදීශ්‍ය වශයෙන් දේශපාලත්්නයඉන්නවා පතාලින් ඔය පත්ත ගොඩ කිරීම රජයේ නිලානුත් සමහ සබන්ධයිත ස ල එතු මේ අනුශාෂක දූරේ එන්නවා සබ දූරේ නෑහ මයිදන ප්‍රත්තිීමක් වවෙන්නතික මද අපිස්රට බලන්න මේ සියල ලවකට එකතුර මාර්ග සංවර්ධනයට රජය ප්‍රමුකත්වයක් ලබා දෙන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය ඉහර නැංවීමට එමගින් ප්‍රබල පිටිබහලක් ලැබෙන නිසා බව රාජ්‍ය අමාත්‍යය නිමල් ලංසා මහතා පෙන් වාදෙනවා. පුත්ල මුදදිස්්‍රෙක්කේ මාර්ක සංවර්ධන ව්‍යාපති කිහිපයක ඉදිකිරීමම් ආරම්භකිරුණේ, රාජචෝමාතය නිමල් අංසා මහතාගේ ප්‍රධානත්වෙන්. පාල සෝල මුක්කු තොඩාව මාර්ගය, සංග කටු පන්සල ප්‍රධාන මාර්ගය හා, මුදලක්පාලිය අභ්‍යන්තර මාර්ග සංවර්ධනය මෙසේ ආරම්භකිරුණා. එ සඳහාවෙන් කර ඇති මුදල රුපියල් මිලියන දෙසය හැට පහක්. රාජ අමාතවරුන් වඩ සලත් නිශාන්ත ප්‍රියංකර ජරත් නහා අරුන්තික ප්‍රාන්තිවන මත්තුරු ඇතුළු මාචන නියෝජතින් පිරිසක් මෙ මවස්ථාවට එක්ව සිටියයා පුත්තලන් දිශ්වික්කයේ මාවටංවර්ධනය මේවෙද කිලමිට දෙේ ඇත්තතුුණක් පනවා යනාධපොත්තවවාන් වැඩසනාන යටතේ පුත්තලන් විිශ්ිකයේ මේ වෙද්දි මලියන අත ිෂ්කතාව වැයට පනගවා. ඒයවුත්ත අන්තිමවේදී පුත්තලන් දිශ්ෂිකය වලාපොරොත් වයෙන අඩුම කිලමිට පංසියා. ආයලවි හාස ආසනයර ිලම සයක් ඇතිලන. කොවිD් හේතුවයින් මේයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරින් පමණක් සිදු කරන බව, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාතම මතා සඳහන් කලා. එවැනි දේහයන් මහිදන් කිරීමක් සිදු නොවන බව, රාජ්‍ය මාත්‍යතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේ. මියගිය කෙනාට වඩා වටින්නේ රටක ජීවත්වෙන මනුස්සය පිළිබඳව වැඩි අවධානය ොමු කරන්න. විශේෂේම සෞඛ්‍ය ශේත්‍රය මේය විදුවත් කමිටුවක් විසින් ගත්ත තීන්දුව ඉතාමත්ම වැදගත්. එඒය නිසා අපි සිංහල ජාතියද මුස්ලිම්ද දමිලද බර්ගද මැලේද කියන කෙනෙවෙයි. අපි හැම කෙනෙකුටම ජීවත්වීමේ අයිතිය සුරක්ෂත කරන්න ඕනේ. විශේසෙන්ම ඔවැනි සිද්ධි වැලදි පජු තීන්දු ගන්න ඕනේ. ඒ තීන්දුව අපි හිතන ඉතාමත්මකා. ලෝජිත හොඳ ීන්දුවක් කැටේට තමයි මේ ටීන්දු අරගෙනතී පාණුතුර ප්‍රජාපතිය ළමානිවාසේ පරිවාස භාය සිදින දරුවන්ගේ ප්‍රෝචණය සඳහා ඉදිකළ ළම හතයනේ විෘතකිීම රාශ්්‍රමාත්‍ය පියල් නිශන්ත මහතාගේ ප්‍රධානත්වෙන් සිද වනා පාණුතුර ප්‍රදේශවය ලෙකම්කාර්යාලේ ළම ලේකම්කාරර්යාලයයි මීට දයකත්වය ලබාදී තිබුණේ ජපානේ නව ශ්‍රීලංකා තානාපතිල් ලෙස සංජීව ගුණසේකර මහතා පරාජකාරී ආරම්භ කලා ජානයේ ටෝකිියෝනුවර ශ්‍රී ලංකාක තානාපතිකාරයාලේංවිතන කළ උත්සවයකින් අනතුරුවයි, තානාපතිවරයා දූරේ රාජකාරී ආරම්භ කළේ. සංජය හුගුණසේ කරම හතා ජපානයට පත් කෙරුණු දාහත්වන ශ්‍රී ලංකා තානාපතිවරයා වනවා. යටටනවසරක ජාන ශ්‍රී ලංකාත් දීපර්ශුවය සබතා තෞදුරටා ශක්ති මත්කිරීමට කැප වන බව ඔහු මෙහිදී කියාසිටියා. ශ්‍රිලංකව තුළ ආයෝචන මෙෙන්ම ශ්‍රීලාංකිකයන්ට ජපන රැක අවස්ථා ලබා කැනීමටද, ඉදරයේදී කටයුතු කන බවයි සංජ ගුණසකර මහතා මෙහිදී තෞදුරටත් අවතාාරණය කළේ. සර්වුව ආගමික නායකන්න තුළු පිරිසක් මෙ මවස්ථාවට සහභාගේවිසිටයා. ජනතාවගේ ඉඩම් ගැටලු හඳුනාගනවිින් කඩිනවි, ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව, රාජමාතතිය රෂාන් රණසිංහ මහතා පවසනවා. පොළොනුව ශාස්ත්‍රිපුූර ප්‍රදේශයේ පවැති, වැඩස්නාහකඩෙක්වවෙවි, රාජමත්‍යවයා මේ බව සඳහන් කලා. ඉඩම් සම්බන්ධෙන් ජනතාවට පැනැ කිය ඇති ගැටළු විසදීමේ ජංගම සේවාක්, පොන්න්නරු උනගලාවෙෙර ශන්තිපුරවිද්‍යලේදී පවැත්වොා. ගැටලු කඩිරමින් හදනාගෙන විසඳුම් ලබාදීම තුරින් ජනතාවට සහන සැලසීම මෙම ජංගම සේවා වැඩපිළිවිලේ අරමයි. අතිකරු ජනාධිපත්තුමාන් නිරන්තරයෙන්ම අපිට උපදෙස් දෙන්නේ ජනතාවගේ ඉඩම් ගැල්ලු ප්‍රශ්්‍රටික විසදල් දෙන්නකි. එනිසා අපි වැඩසටහන් කීපයක් යොදාගෙන තියෙනවා එකක් ගමක් ගමක් ගානේ මොබයිල් ලෑන් කලිනිික් එකක් පවත්වල ඒකම් පලවෙනියට අපි ගැරලු ටික හඳුන ගෙන ඒට අවශ්‍ය ලිපි ලේපන සකස් කිරීම ක්‍රියාවලිය ඉන් පස්සේ ඊළඟ කාර්ය විදියට ප්‍රාදේශය ලේකම් කොට්ටාස මට්ටමට අමාත්‍යංශයේ ගමට කියන සංකල් පැත්තෙක්ක සියලුම ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමන් මිනුම්පති ඒවගේම යඩාම් හිමිකම් නිරවුල් කිරීම් ඉඩම් පැවරීම් මේ සියලුමමාංශ ඒකරාශි කරගෙන ජනතාවගේ ඉඩම් ගැටලු විසඳන වැඩපිළිවල අප ආරම්භ කල්ලාතිය වාරකන් හේතුයෙන් අඩාළව පැවතුනු මාදැල් කර්මාන්තය යළි ආරම්භවී තිබෙනවා. කර්මාන්තය නිර්ත වඩන්ගේ අතමිටද සරුවමින් පවතින බවයියට සම්බන්ධූ පිරිස් පවසන්නේ.වාරකන් සමය නිමාාවීමත් සමඟ කල්පිටිය සිට වෙන්න පුවදක්වා මුහුත්තීරයේ. මාදැල් කර්මාන්තය ජලි ආරම්භ වී තිබෙනවා. මාදැල් කර්මාන්තකරුවන් සයකට අධි පිරිසක් ඊටෙක්ව සිටින අතර මෙම මුහතිදීරයේ එම කර්මාන්තයට සම්පන්ත වී සිටින සංඛාව දෙදහසකට අධකයි. මේ තිනවල ඉහල මත්්‍යස්වය නක්ත ැබමින් පවදිනාතර මාතල් බසුන්ට ඉහළ ල්ලුමක් දැති බවයි මාතල්කරුවන් පවසන්නේ. ය සමගින් දිවා පුවත් හවසන් වනවා පසුරකයි පනස් පහට හමිමුපු පැයින් පැ පුවත් සමති සුබදවසක්.